මහනුවර නගරයේ වායු ගුණාත්මක තත්ත්වයේ පහත බසින්න ඉන්දියානු උපමහද්වීපයෙන් එන ප්‍රවාහය වගේම එහෙම නැති වුණත් නුවර නගරයේ වායු ගුණාත්මක තත්ත්වයේ එතරම් ප්‍රශස්ත නැහැ. ඒකට හේතු වෙන්නේ ස්ථානීය විමෝචන. දාන වශයෙන් අංශු වර්ග දෙකක් PM 2.5 තියෙනවා, PM 10 තියෙනවා. PM 2.5 කියන්නේ ඉතාම කුඩා අංශු, ඊට වඩා විශාල අංශු තමයි PM 10. මේ දෙක ගත්තහම විශේෂයෙන්ම PM 2.5 අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. මේ ආශ්වාස ප්‍රාශ්වාස එක්ක තමයි මේ ධූලි අංශු ශරීරයට ඇතුළත් වන්නේ. විශේෂයෙන්ම PM 2.5 අපේ පෙනහළුවල ඇල්වොයිලයි හරහා රුධිර සංසරණ පද්ධතියට ගියාම රුධිර සංසරණ පද්ධතියේ රෝග, හෘදයේ වස්තුවේ රෝග, ඒ වගේම ආඝාතයේ වැනි රෝග වලට හේතු වී ඇති බවට පහුගිය කාලයේ කරනු ලැබු පරීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙනවා. මේ වායුවේ ගුණාත්මක තත්වය හීන වීම කියන්නේ අපේ සෞඛ්‍යයට ඉතා නරක ලෙස බලපාන දෙයක්, ජීවිතයට හැමෝටම බලපාන දෙයක්. ඒ නිසා තමයි ওই දේශගුණ විපර්යාස යටතේ පොසිල ඉන්ධන දහණයෙන් ඉවත් විය යුතුයි කියන මතයේ ලෝක ප්‍රජාව ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග මමත් සාකච්ඡා කළා. හොඳ ගණයේ වායු ගුණාත්මක ඒකක 3ක් ගත්තා. ඒ 3 ඇත්ත වශයෙන්ම සවිකරේ, යාපනයේ, කුරුණෑගල සහ අනුරාධපුරය වසරේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහභාගී වෙලා වායු ගුණාත්මක තත්ත්වය පිළිබඳ අංශය සමග සාකච්ඡා කළා. මේ නත්තලට ප්‍රථම තවත් 12ක් අපිට ලැබීමට නියමිතයි. මේවා භාවිතා කළා තමයි මේ අපි ඒකාබද්ධ පද්ධතිය ඇදීමට නියමිත වෙන්නේ. වායුව ඉතාම නරක තත්වයක, ගුණාත්මක තත්වයක නැහැ. නමුත් හොඳ හිතකර තත්වයකත් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.